මෙරට COVID-19 වෛරසය ආසාදන වූ රෝගීන් 27 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 23 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර ඉතිරි සිව් දෙනා එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 2871ක් ලෙසයි. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 2593 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 267ක්. මේ අතර කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු වන විට සටහන් වූයේ 629ක් ලෙසයි. පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක්, එහි කාර්ය මණ්ඩලය 67ක්, ආරාධිත කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු, පවුල් හා සමීපතමින් 48ක්, වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක්, ඒ අතර වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා තිබූ තහනම එළඹෙන සෙනසුරාදා දින සිට ඉවත් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාරී රැඳී සිටි පුද්ගලින් 42 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.